Now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් ඇට් 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. ආහාර ද්‍රව්‍ය කීපයකට පාලන මිලක්. බෙංගාල බොක්කේ අවපීඩනයේ බලපෑම තවදුරටත්. රැකියා විරහිත උපාධිධාරීන් දකුණු පළාත් අමාත්‍යාංශ සංකීර්ණයට කඩාවදී. ක්‍රිකට් ආයතනයේට ක්‍රීඩා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්. අනිවාර්යෙන් කවුරු මෙතන සභාපති හිටියත් මට මේක කරන්න බැරි වුණොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනවා. පහුගිය දවස්වල අපේ රටේ ජනතාවට එළව පොල් විතරක් නෙවෙයි දෙළව පොල් පේන්න පටන් ගත්තා. කරවල මිල වැඩි කරවලා තිබුණා. අල මිල ගැන ඇහුවාම කරවිල කෑව වගේ තිත්ත ගතියක් හිතට දැනෙන්න ගත්තා. මේ ප්‍රශ්න ඔක්කොම හින්දා මේ ආහාරවලත් තව ආහාර කීපයක් වෙනුවෙනුත් උපරිම සිල්ලර මිලක් නියම කරන්න බලධාරීන් ඉක්මනින්ම තීරණය කරලා. අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක්, මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක්, කට්ටා කරවල කිලෝග්‍රෑම් එකක් රුපියල් 1000ක් සහ සාලයා කරවල කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 225ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවා. එහි සභාපතිවරයා පැවසුවේ ආනයනික අර්ථාපල් සඳහාද උපරිම සිල්ලර මිලක් නියම කිරීමට යෝජනා වී තිබුණද අර්ථාපල් ආනයනකරුවන්ගේ විරෝධතාව මත එම තීරණය කල් දෙමූ බවයි. මේ අතර මහභාණ්ඩාගාරයේ මෙහිවීම යටතේ සහල් ආනයනය කිරීමට සහ පොල් මද සහ පොල් ගෙඩි වැවිලි කර්මාන්ත අමාත්‍යංශ යටතේ ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ පසුගිය දිනවල පැවති කාලගුණ තත්ත්වය හමුවේ රටේ ආහාර නිෂ්පාදනය අඩාල වීම හේතුවෙන් ප්‍රමාණවත් පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳපළට සැපීම සඳහායි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු වැඩ කරන්න ඕනේ කොහොමද? ඒ ගැන තීරණයක් නිදහස් පක්ෂ විධායක සභාව අරන් ඒ තීරණය අද රටට කිව්වේ කැබිනට් මාධ්‍ය හමුවේදී. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඊයේ තීන්දුවක් ගත්තා මධ්‍යම කාර්යක සභාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් දිනවීම හැර වෙනත් පක්ෂයක අපේක්ෂකයන් දිනවීමට ක්‍රියා නොකළ යුතුයි කියලා මැතිවරණකමේ මතක තියාගන්න 160කට වැඩිය ගත්තේ නැත්නම් ප්‍රායසභාවක් ගන්න බෑ. අපි දන්න විදිහට අපි ගණන් හදලා තියෙන විදිහට 160ක් කාටවත් ගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන් සමහර තැන්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිනයි, සමහර තැන්වල එක්සත් ජාතික පක්ෂයේ දිනයි, සමහර තැන්වල කියන කට්ටිය දිනන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ ඒකේ තත්ත්වය මොකද්ද කියලා. කැම්පේන් එක ගියාම අපිට තීරණය කරන්න වෙන්නේ. එතනින් පස්සේ එකතු වෙලා තමයි ආණ්ඩුවක් හදන්න වෙන්නේ. එකපද දැන් එක එක්කෙනා ගැලවි ගැලවි වෙනවා ඔබතුමාලගේ පක්ෂයට. දැන් මේ ඉස්සරහට තව කවුරුවත් එනවද? තව තව එන්න ඉන්නවා. දැන් ඒගොල්ලෝ මේකයි තියෙන ප්‍රශ්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් එක එක්කෙනා අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඒගොල්ලෝ කියන්නේ මේ ක්‍රමය මේක මේ විදිහට යන්න බෑයි කියලා. එතන විශාල අර්බුදයක් තියෙනවා. එතෙන්ට ගිය කට්ටිය ඔක්කොම සියලු දෙනාගේ 4-3 ඔවුන් සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න මතක තියාගන්න. මම මේකයි කිව්වේ නැවතත් මම කියනවා මේ දෙන්නෙක් මම තව හෙටානි දෙනකොට නම් දෙකම කියන්නම්. ඔල මොට්ටකම් තියෙන දෙන්නෙක් කරන වැඩෙන් තමයි මේ පක්ෂය පොජන පෙරමුණ කියන එක බිහි කරලා අද මේකත් එක්ක එකතු වෙන්නතු වැඩ කරගෙන යන්නේ. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයත් නෙමෙයි, බැසිල් රාජපක්ෂ මහත්තයත් නෙමෙයි. එයත් කැමති, මේ සියලු දෙනා හදන කට්ටියත් කැමති. හැබැයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙනාට අනාගතේ මේ පක්ෂය විනාශ කිරීමේ පවු ටික කරගහන්න වෙයි කියලා තමයි මට කියන්නේ. අමතමයි දෙන්න පක්ෂෙම දෙන්නේද නැත්නම් එකතු වෙච්ච දෙන්නේද වෙන පක්ෂකින්? පක්ෂෙම අයිතිකාරයෝ තමයි, අනාගතේ රජ වෙන්න ඉන්න කට්ටිය තමයි. ඒක නෑනේ පක්ෂ දෙකකට කඩලා ගිහිල්ලා පක්ෂය අවුරුදු 20ක් විතර විපක්ෂය තියලා අවුරුදු 20ක් ගියාම එයාට අවුරුදු 40ක් විතර වුණාම පක්ෂය හදන්න පුළුවන් කියලා දිතියනේ. රට වටකර වැට බැඳවත් කට වටකර වැට බඳින්න බෑ. රට වටකර මහමුහුදක් තියෙන හින්දා මේ දවස්වල කටින් කට යන කට කතාවක් තියෙනවා. ඒ තමයි ආයෙත් සුනාමියක් එන්න පුළුවන් කියන කතාව. මේ කතාවේ ඇත්ත හරියට දැනගන්න දැන් ඔබට ඉඩ තියෙනවා. මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි සුනාමි අවදානමක් යලිත් ලංකාවට බලපානවාද කියන කාරණය. ඒකට හේතුව තමයි මුහුදු ප්‍රදේශවල එහෙමත් නැත්නම් මේ පරිසර පද්ධති තුළ සිදුවන වෙනස්කම් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වෙලා තියෙනවා. මේ සුනාමි අවදානමක් එන බවට විවිධ ප්‍රචාර පැතිරීමින් තිබෙනවා. එනිසාම අපි කල්පනා කරා මේ පිළිබඳව ඔබට නිවැරදි තොරතුරු ගෙන එන්නට. පැතිර යන කටකතා සම්බන්ධයෙන් විමසීමට අද පෙරවරුවේ අප ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයට ගියා.
ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු කාර්ය මණ්ඩලයක් පැය 24 පුරාම ආපදා තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසු වෙනවා. සුනාමි අවදානමක් ලංකාවට දැනට වාර්තා වී තිබෙනවාද? එහෙම නැත්නම් දැනට තොරතුරු ලැබිලා තියෙනවද? සුනාමියක් කියන එක කලින් කියන්න බෑ. ඒ කියන්නේ මුහුදු පතුලේ සිදුවෙන භූකම්පනයක් හේතුවෙන් ඇතිවන රළපහරක බලපෑම තමයි සුනාමි අනතුරක් කියලා අපි කියන්නේ. ඕනෑම අවස්ථාවක මෙම කලබලයටපත් නොවෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද හේතුව සුනාමියකට යම් අවවාදයක් දෙන්න අවශ්‍ය නම් මෙම මධ්‍යස්ථානයේ සතුව පවතින පූර්ව දැනුම් දීමේ හොඳ පද්ධතියක්. විනාඩි 2ක් හෝ 3ක් කාලයක් ඇතුළත ලංකාවේ ඩෙල්ෆ් දූපත ආවරණය වෙන ප්‍රමාණයට පවා අපි මෙම කුළුණු වලින් සක්‍රිය කළ ජනතාවට පණිවිඩය ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා. මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට පත්ව ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් තිබෙනවා. මේ වන විට එම අඩු පීඩන තත්ත්වය ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් කිලෝමීටර් 850ක පමණ දුරින් ගමන් කරමින් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ හේතුවෙන් ඌව, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලටත් අම්පාර දිස්ත්‍රික්කයේ සාන කිහිපයකටත් වැසි ඇතිවිය හැකි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරීන්ට අවධාරණය කරන්නේ තව දුරටත් මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙසයි. අන්තර්ජාතික සහයෝගීතාවයත් මිත්‍රත්වයත් පදනම් කරගෙන රටේ සංවර්ධන ඉලක්ක සපුරගන්න රජයේ සූදානම්. අද ජනාධිපතිතුමා මේ සහතිකය දුන්නේ තවත් සංවර්ධන ව්‍යාපෘතියක වැඩ අරඹමින්. පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා අද මුල්ගල තැබුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම රෝහල ඉදිවන්නේ චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000ක් වියදමින්. සෞඛ්‍ය ඇමතිවරයා විදිහට අවුරුදු 5ක මගේ අත්දැකීම් වලදී ගැටලු සහ ප්‍රශ්න සම්පත් හිගය ඒවා ඒ කාලය තුල අවශ්‍ය විදිහට වෙනස් කරගන්න මට ඉඩකඩක් තිබුණේ නැහැ. මම සෞඛ්‍ය ඇමතිවරයෙක් විදිහට බොහෝ මානසික පීඩාවන් සමග වැඩ කළේ. අමාත්‍යංශයේ ලේකම්වරයා මාත් එක්ක වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඔවුන්ගේ තනතුරු වල හිටියත් මම කියන දේ අහන්නේ නැතුව වෙනත් අය කියන දේවල් විදිහටයි සෞඛ්‍ය අමාත්‍යංශය හැසිරුණේ. නමුත් ඒ අභියෝග මැද්දේ මම මේ අවුරුදු 5ත් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න මට කළ හැකි උපරිම සේවාව මම ඉෂ්ට කළා. දකුණු ආසියාවේ ලොකුම වකුගඩු රෝහලට තමයි ජනාධිපතිතුමා අද මුල්ගල තිබ්බේ. මේ වකුගඩු රෝහල් වලට ජනතාව අසරණ රෝගීන් විදියට පිරෙන්නේ අපේම රටේ අපේම අය දැන දැන කරන වැරදිヒඳ. ග්ලයිෆොසේට් කියන්නේ මේ වකුගඩු රෝගය ඇතිකරන්න බලපාන ප්‍රධානතම හේතු කාරකයක්. ඒ බව දැන දැනම තවමත් හොරෙන් ග්ලයිෆොසේට් අපේ රටට ගෙන්වන නොමිනිස්සු ඉන්නවා. කල්පිටිය සිල්ලඩිය ප්‍රදේශයේ පොල්වත්තක තිබී මෙම ග්ලයිෆොසේට් තොගේ සහ ඉබ්බන් කල්පිටිය පොලිසිය සොයාගත්තා. එහි තිබූ ග්ලයිෆොසේට් ප්‍රමාණය කිලෝග්‍රෑම් 500කට අධිකයි. තරකා ඉබ්බන් ඇතුළු ඉබ්බන් 1200ක් පමණ එහි සිට ඇති අතර ඉන් 89 දෙනෙකු මියගොස් සිටියා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. වකුගඩු රෝගයට හේතුකාරක වන වල්නාශක සඳහා යොදාගන්නා ග්ලයිෆොසේට් ආනයනේ රජය තහනම් කර තිබෙනවා. මේ දවස්වල දකුණේ පාතාලය ගැන නිතර කතා අමතු වෙනවා. ඒත් මේ පාතාල සමාජිකයන්ට හැමදාමත් හැංගිලා ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ බව තහවුරු කෙරෙන තවත් කතාවක් මේ. අම්බලංගොඩ සහ ඒ අවට ප්‍රදේශවල සිදු වූ ඝාතන ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ තෙල්වත්ත සහ බටපොල ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොඩිලැසි නැමැත්තාගේ ගෝලීන් බවයි. පසුගිය ඔක්තෝබර් මාස 31 වනදා බටපොලදී මෝටර් රථයක් ඉලක්ක කර වෙඩි තබා ඇත්තේ මේ සැකකරුවන් බවට අනාවරණය වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලැබුවා. සැකකරුවන් දෙදෙනා මේ යතුරු පැදියෙන් පැමිණ වෙඩි තබා ඇති බව හෙළි වී තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් 28 වනදා කොස්ගොඩ ප්‍රදේශයේ සිදු වූ සිව් පුද්ගල ඝාතනයට පළිගැනීමක් ලෙසයි. දැන් අපි බලන්න අහන්න යන්නේ කියන කතා. අද කියන කතාවල තියෙන හැම කතාවක්ම ඡන්ද කතා. කියන කතා.
මේ ආණ්ඩුව මැතිවරණ තියන්නේ නැහැ මේක කල් දානවා කියලා මේක බාලගිරි දෝෂි කියලා විවිධ චෝදනා කරා. දැන් මැතිවරණේ දීලා තියෙනවා. දැන් පුළුවන් නම් දිනලා පෙන්නන්න කියලා. මේක ආබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් හැටියට වීර කුමාර දිසානායක මැතිතුමා අපි පහුගිය කාලයේ තුලම කතා කරපු දේ සම්සිප්ත කරලා ඊයේ දවසේ තුමා මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා. ඉතින් මේක මං හිතන්නේ ඒ තරම් ලුකුවට මේ කල්පනා කරන්න කාරණාවක් නෙමෙයි. මේ යන අය ආපහු අනිත් පැත්තට එන්නත් පුළුවන්. බල්ටි ගහන්නේ මේ අර සල්ලි තියෙන තැන් වලට, කුණු රස තියෙන තැන් වලට ඒගොල්ලෝ ඇදලා යනවා. තව තව එන්න ඉන්නවා. එදා බදුල්ල රැස්වීමට මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ ටික කවුරුත් ගියේ නැහැ. මම නම් දන්නේ අනිත් නායක ගැන අපි ඔක්කොම නාම යෝජනාවල ඉර වෙලා හිටියේ. ඒකින්ද මට යන්න බැරි වෙන බව මං කලින් දැනුම් දුන්නා. දේශපාලන වශයෙන් කිසියම්ම වූ ඇඟවීමක් ඒකෙන් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව පක්ෂය අතහැරලා යන්නේ නැහැ. ඔවුන්ට අතීතයේ පිළිබඳ හොඳ මතකයක්. ජයග්‍රහණයක් අපේ ළඟ තියෙනවා. විජයග්‍රහණයකට තමයි අපි එකතු වෙන්න කියලා ආරාධනා කළේ. ගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙගොල්ලොම එකතු වෙලා ඉල්ලලත් අපිනේ බහුතරය ගත්තේ. ඉතින් දැන් වෙන් වෙලා යනවා නම් කොහොමත් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. එකතු වුණත් ප්‍රශ්නයක් නැහැ. පල්ලිබෙද්ද පැත්තේ පාළු ගෙදරක තිබිලා ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ මලසිරුරක් හොයාගෙන මේ මලසිරුරේ දකුණු අතත් දකුණු පාදයක් තිබිලා නැහැ. කොහොම වුණත් මේ වෙනකොට මේ අපරාධයට සම්බන්ධ සැකකරු ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. පල්ලිබෙද්ද දඹේතැන්න කළුගහින්න ප්‍රදේශයේ කුරුඳුවත්තක පිහිටි නිවසක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. තියුණු ආයුධයකින් පහර දී මියගිය පුද්ගලයාගේ හිස, දකුණු අත සහ දකුණු පාදය අපරාධකරු රැගෙන ගොසිබුණා. ඒ පිළිබඳව පොලිසිය කළ සොයා බැලීමකදී හිස කොටස පමණක් වැසිකිළියක් තුළ තිබී සොයාගත්තා. ඝාතනයට ලක්ව ඇත්තේ අහුන්ගල්ල ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි 36 වැනි විවාහකයෙක්. ඔහු තවත් පුද්ගලයෙකු සමග මේ නිවස තුළ අලෙවිය සඳහා කුරුඳු සකස් කරමින් සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පලාගිය අනෙක් පුද්ගලයාද පසුරුවේ අහුන්ගල්ල ප්‍රදේශයේ සැඟව සිටියේදී අත්අඩංගුවට ගත්තා. ඝාතනයට යොදාගත් බව කියන කැත්තක්ද සොයාගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් මත මේ ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. මෙදාපාර පුංචි ඡන්දෙදී නෙළුම් පොහට්ටුව බුලත් කොලෙන් පැන නගේවිද, නැත්නම් උලත් එකයි පිලත් එකයි කියලා බුලත් කොලෙන් නැතුව වෙනම පුංචි ඡන්දෙදී නෙළුම් පොහට්ටුව ඔට්ටුවට ඒවිද? මේ ප්‍රශ්නෙට හිටපු ජනාධිපතිතුමා අද පැහැදිලි උත්තරය ලබා දුන්නා. ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ කැමැත්ත පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව තරම් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඔහු මේ අදහස් පළ කළේ පැලවත්ත වැලිපාත සත්බුදු මහා විහාරයේ අනගාරික ධර්මපාල මහසෑයේ කොත් පැළඳවීම හා ධාතු තැන්පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්. මේ අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර හමුවක් ඊයේ රාත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැත්වුණා. අපේ මන්ත්‍රී කණ්ඩායමම තාම ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු වෙත පාර්ලිමේන්තුවේ. ඉතින් ඒකට අපි ගියාට ඒකාබද්ධ විපක්ෂයේ වැඩ කටයුතු වලට කිසි බාධාවක් ඇති වෙලත් නැහැ, ඇති වෙන්නෙත් නැහැ. රහස් නැතුව කොහොමද වැඩ කරන්නේ? මැතිවරණය පස්සේ පක්ෂ දෙක එකතු වෙනවා කියලා. ඒත් රහස් රහසක් ඇටිය තියෙනවනේ. මේවා එලි කරන්න හොඳ නැහැ එච්චර. මන් දන්න තරමින් නම් එහෙම එකක් නැහැ. මේ ආණ්ඩුවට විරුද්ධව කවුද ඉදිරිපත් වෙන්නේ? එතන අපි ඉන්නවා. ඔබතුමා යන්නේ. ඒක බලාගන්න පුළුවන් තමුන්සට හිටානිද? බලාගන්න පුළුවන් වෙයි කවුද මොකද්ද තේරුම කිද? ඔගොල්ලෝ තිනු අපිත් ඉන්නවා. එකට කාලා ධාතු කරඬුවට වැඳලා ආ දිවුරල ගිය දිවුරපු පක්ෂ ප්‍රධාන ලේකම්ට තැන්න පුළුවන් අන්නයි ගැන කවර කතාවද? ගජමුතු වෙනුවෙන් ගල්ගමුවේ දල පෝට්ටුවාගේ ජීවිතය උදුරාගත් නොමිනිසුන් ගැන දැන් රටම දන්නවා. මේ අපරාධකරුවන් දැන් මේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒත් ඒ අයට ලේසියෙන් නීතියෙන් ගැලවිලා යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. වෙඩිතබා ඝාතනය කරන ලද ගල්ගමුවේ සද්දන්තයා නම් වූ දලපූට්ටුවාගෙන් ලබාගත් බවට සැක කරන ගජමුතු තුනක් ලක්ෂ 50කට ආසන්න මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වලාන දූෂණ මර්ධන කොට්ටාශයේ නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව ගල්ගමුව පලුකැන්දාව ප්‍රදේශයේ ඊයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ගජමුතු දලපූට්ටුවාගේ බවට තහවුරු කර ගැනීම සඳහා පොලිසියෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් ගල්ගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන්. ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගල්ගමුව දලපූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් දස දෙනෙකු සමග ඇතාගේ බවට සැකකරන ගජමුතු සහ ඇද්දල වලින් සකස් කරන ලද පෙන්ඩන්ට් කිහිපයක් සමග පසුගියදා අත්අඩංගුවට ගත්තා. සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය සාගල රත්නායක මහතාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මේ දල පූට්ටුවා මරපු අයට දතකට පූට්ටු වන තරමේ දරුණු දඬුවමක් ලබා දෙන්න ඕන කියලා මේ වෙද්දී සමාජය තුළ මතයක් ඇතිවෙලා අවසානයි. ඒ අතරේදී සජිත් ප්‍රේමදාස ඇමතිතුමා නම් කියන්නේ මේ අයට දෙන්න ඕන දඬුවම මරණ දඬුවම කියලායි. දැන් මේ එලි දැක්කුනේ දලපූට්ටුවගේ ඝාතනය. තව සිය ගණනක් ඝාතනය කළා කියලා. මේ ඇතුන් මැරීම මේ රටේ බොහොම ප්‍රචලිත ව්‍යාපාරයක්. අන්න ඒක තමයි හේතුව මේ රටේ පිරිමි අලි ජනගහනෙන් 105ක් 6ක් 7ක් පමණක් දල තියෙන ඇතුන් බවට පත් වෙනවා. සෝමාවතී තේර පුත්තාවේ යථා ගැනත් දැන් ඉඳලම හොයලා බලන්නයි කියලා මම යෝජනා කරනවා. මොකද මෑත කාලේ මට නම් ආරංචියක් ආවේ නැහැ මේ තේර පුත්තාවේ ගැන. වනේ සිටින මම දැක්ක මෑත කාලේ දැක්ක ලොකුම ඇතා ඒ ඇතයි. මේ ඇතෙක් දඩයන් කරොත් දෙන දඬුවම මොකක්ද? සුළු කාලයකට හිරේට යවනවා, දඩයක් ගහනවා. ඒ නිසා වහාම ක්‍රියාත්මක කරන පරිදි කෙලින්ම මරණීය දඬනය දෙන්නට ඕන. හැමදාම දිග්ගැස්සමින් ප්‍රශ්න ඇති කරන අලි මිනිස් ගැටුමේ තවත් අනිසි ප්‍රතිඵලයක් දකිමු මේ විරාමයෙන් අනතුරුව. උපාධියක් තිබුණත් රැකියාවක් අහිමි ගොඩක් අය අපේ රටේ ඉන්නවා. එහෙම පිරිසක් අද දකුණු පළාත් අමාත්‍යංශ සංකීර්ණයේ වැටළුවා. එතනදී ඇති වුණු උණුසුමයි මේ. රැකියා විරහිත උපාධිධාරී සංගමේ පිරිසක් ගාල්ල ලබදුව දකුණු පළාත් අමාත්‍යංශය සංකීර්ණ ඉදිරිපිටදී අද පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළා. ඒ රැකියා ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පැයක පමණ කාලයක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස බලහත්කාරයෙන් අමාත්‍යංශ සංකීර්ණයට ඇතුළු වී එහි ප්‍රධාන දොරටුව අසල උද්ඝෝෂණයක නිරත වුණා. පසුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡාවක් ලබා දෙන බවට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා දුන් පොරොන්දුවක් මත විරෝධතාකරුවන් විසිර ගියා. පොතු විල්වල වතු වලට ඇතුළු වුණු වන අලියෙක් කළ හදියක් මේ. මේ වන අලියා යළි වනයට ගියේ ජීවිතයකුත් සදහටම අරගෙන. මේ වනාලියා පොතුවිල් පාක්‍යවත්ත ප්‍රදේශයට ගම්වැදී තිබුණේ ඊයේ අලුයමදී. පසුව උදෑසන වනාලියා දුටු ප්‍රදේශවාසීන්ගේ හැසිරීම හේතුවෙන් වනාලියා ගම අභ්‍යන්තරයට පැමිණ නිවාසවලට හානි කර තිබුණේ මේ ආකාරයෙන්. ඒ අවස්ථාවේදී වනාලියා පහරදී තුවාල ලැබූ පුද්ගලයෙකු පොතුවිල් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා. වනාලියා තවත් පුද්ගලින් දෙදෙනෙකු පසුපස හමා යාමේදී තුවාල ලැබූ එම පුද්ගලින් දෙදෙනා පොතුවිල් මූලික රෝහලට ඇතුළත් කෙරුණා. වනාලියා පොතුවිල් නගරය හරහා මුහුදු මහා විහාරයට ඇතුළු වී තිබුණේ ඉන් අනතුරුවයි. පොතුවිල් වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඊයේ උදෑසන සිට වනාලියා පළවා හැරීමට කළ උත්සාහය පසරුව වන තෙක් සාර්ථක වුණේ නැහැ. වනජීවී නිලධාරීන් ඊයේ පසරුවේ කළ පැය 4ක පමණ මෙහෙයුමකින් අනතුරුව වනාලියා පොතුවිල් රක්ෂිතයට පළවා හැරියා. ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු කරන අනතුරු ඇඟවීමට හේතු දකිමු මේ විරාමෙන් පසුව. ඡන්දින්ද තමයි අද මේ ක්‍රීඩා සමාජ තමන්ගේ බලය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කරලා කරන්න දෙන්නේ නැතුව හිර කරලා තියෙන්නේ. එතනින් මේක ගලවන්න ඕන. අනිවාර්යෙන් කවුරු මෙතන සභාපති හිටියත් මට මේක කරන්න බැරි වුණොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසිරුවා. This is Live at 7. ඉන්දු ලංකා ටෙස් තරගාවලිය අදින් අව ලයිවට් 7 අදට අවසන්. යළි හමුවීම රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.